මොකද සම්මානය? ලංකාවේ ප්‍රසිද්ධ මාධ්‍යයට පස්සේ ලංකාවේ ගොඩක් සමාජ මාධ්‍යවල කාලයක් හැබැයි ඒ අතරතුර දේශපාලනික දර්ශනයට වඩා එහා ගිය අපි මේ සම්මාන ලැබලා දෙන්නේ ටීවී වලින් රේඩියෝ වලින් නැත හිරු කිරණ නරුලියන් රංගන ගායකයන් මාත්මය වැනි අය නිර්මාණ කරන්න මේ රටේ දුක් විඳින ජනතාව දහඩිය නැත සීමා දේ ඒ වෙනුවෙන් පොළොව මට්ටමේ ඉඳලා රටේ යුවේර පැලැන්දී දක්වා කියලා ගිය මාධ්‍ය කලාව YouTube සමාජ මාධ්‍ය හරහා හාස්‍ය ජනක වැඩසටහන් තුළින් තමන්ටම ආවේණික වූ නිර්මාණ ශෛලීන් උපයෝගී කරගනිමින් ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයන්ගේ රසාලිප්ය මෙන්ම සමාජීය මෙහෙවර වෙනුවෙන් ඉදිරිපත් අපේ විශ්වකම YouTube නාලිකාව ලකයි සිකයි මෙලෙස සම්මානෙන් පෙදුම් ලබනවා. වසර ගණනක හැදෑරීමක් පාටක් හැදෑරීම තුළින් විවිධ අනුෂාංගික නෑවරණ සමත්කමක් දක්වන දෙන්නෙක් තමයි දුක සතුට දැනේ නැසිත ඔබ අපට සම්මාන සන්ධ්‍යාවේ අපි මෙලෙස වෙනුවෙන් ලබා දෙන සම්මානයි අපි මේ අවස්ථාවේ ලබා දෙන අපට නිර්මාණවලින්නේ අපි දෙදෙනාගේම ලස්කම් දකින මම හිතනවා ගඟක්සේ එකමුතුව ගොඩ නගමු මේ වෙලාවට පිටියක් තියලා තියන්නේ පහල ඇත්තටම සම්භාවනීය කලා ශිල්පීන්ගෙන් ශිල්පිනියන්ගෙන් සියලු දෙනාගෙන්ම අවසරයි නම් වශයෙන් කියන්න ගියොත් සෑහෙන පිරිසක් ඉන්නවා ඒ නිසා පොදුවේ සියලු දෙනාගෙන්ම අවසර ගන්නම් එහෙම අවසර ගන්නකොට ඇඟ හීතල වෙලා යනවනේ එහෙන දිග කතාවක් කරයි කියලා නෑ අපි ඇත්තටම දැන් මේ ප්‍රවීණතා ඇගීම් සම්මානයක් විදිහට අපි මේ සම්මානය ලැබුව උනාට අපිත් තවමත් ඉන්නේ අපි විශ්වාස කරනවා ආදුනික කියන තලයේ අපි තවමත් ඉන්නේ මේ ශේෂ්ත්‍රයට ඇවිල්ලා අපි මහලොකු කාලයක් නෑ 2017 වසරේ තමයි අපි අපේ YouTube නාලිකාව පටන් ගන්නෙ. එතකොට මේ ඉන්නේ දෙවනි සිකා. පළවෙනි සිකා ඉවත් වුණා. මේ ඉන්නේ දෙවනි සිකා. එතකොට මෙයා එනකොට මම මේ කියන්නේ මේ මෙතන ආදුනිකයින් පිරිසක් ඉන්න නිසා චූටි දෙයක්. මෙයා එනකොට බොහෝ දෙනෙක් මට දොස් පැවරුවා කලින් සිකාව ඉවත් කළා මේ බැරි එකෙක්ව අරගෙන දැන් channel එකට ඒ වචන වලින්ම කිව්වට අවුලක් නැහැ ඉතින් දන්න වචනනේ channel එකට කෙලව ගන්න හදන්නේ කියලා. එහෙමයි තමයි කිව්වේ කියලා වුණ කවුරු හරි. හරිද? එහෙම තමයි කිව්වේ. විනාඩියක් කමක් නැද්ද? Right. එතකොට සිකා මගේ channel එකට එනකොට මේ සිකා මගේ මල්ලි පුංචියම්මගේ පුතා මෙයාව ගන්නකොට මෙයා කිසිම තැනක රඟපාලා තිබ්බේ නැහැ. ඇත්තටම වෙන ජොබ් එකක් කර කර හිටිය යමන් කියලා ඇදගෙන කොළඹ එක්කගෙන ආවේ. කොළඹ එනකන් දන්නේ නැහැ මොකටද එන්නේ කියලා. එතකොට ඒ ඇවිල්ල ඉවර වෙලා අපි දෙන්නගේ තියෙන සුවිශේෂී කැපවීම මත විශේෂයෙන්ම මල්ලිගේ තියෙන කැපවීම මත මට තිබ්බ යම් කිසි අත්දැකීමක් මත අද මේ වෙනකොට අපි අපේ channel එකේ යම් මට්ටමකට අපි ඇවිල්ලා ඉන්නවා. දැන් මූ අයින් කරොත් නම් මට මෙරුම් කන්න වෙනවා. හරිද? එතකොට දැන් අර මුලින්ම බැනපු අය කලින් සිකාව ඉවත් කරා කියලා හිතාගෙන මට බැනපු අය දැන් මේ සිකාට පණ ඇරලා. හරිද? එතකොට මෙතන ඉන්න යම් කිසි ආදුනික පිරිසක් මම දැක්කා සම්මාන ලබා ගන්නවා සහතිකපත් ලබා ගන්නවා. ඔබට වැදගත් වෙන කතාවක් මම මේ කියන්නේ. ආදුනිකයි කියලා ඉන්න මේ තලයේදී තමයි ඔබට ප්‍රමීණෙක් වෙන්න පාර හොයා ගන්න පුළුවන් වෙන්නේ.
ඒකට ලොකු කැපකිරීමක් තියෙන්න ඕන. තමන්ගේ අතේ තමන් ගැන ලොකු විශ්වාසකුත් එක්ක ඒකට විශාල කැපකිරීමක් තියෙන්න ඕන. අපේ YouTube channel එකේ අපි සමහර වෙලාවට අපි දෙන්න විතරක් නෙවෙයි අපි තවත් නළු නිළියෝ භාවිතා කරලා මෙතනම ඉන්නවා ඒ සමහර රංගන ශිල්පීන් ශිල්පිනියන් අපිත් එක්ක වැඩ කරන බොහොම ගෞරවයෙන් සිහිපත් කරනවා. නම් වශයෙන් කියන්නේ පද්මක්ක අයිනින්ද හී ගාල හිනාවක් දැම්මා. නම් වශයෙන් කියන්න ගියොත් ගොඩක් අය ඉන්නවා ඒ නිසා එහෙම නොකිය මම කියන්න. ඉතින් මේ අපිට එහෙම අවශ්‍ය වෙනවා සමහර වෙලාවට අපේ YouTube එකේ සමහර කතාවලට වැඩි පිරිසක් අවශ්‍ය වෙනවා. මම එහෙම අවශ්‍ය වෙලා එක දවසක් මට මැසේජ් කරපු අය අතරින් මම මෙහෙම ගිහිල්ලා අයියා මට රඟපාන්න චාන්ස් එකක් දෙන්නකෝ එහෙම කියලා අපිට මැසේජ් එනවනේ. එහෙන් එහෙකට ගිහිල්ලා ඉවර වෙලා මම එයා කරපු චූටි වැඩක් දෙයක් තිබ්බා. ලොකු අවුලක් නැහැ. අපිට අවශ්‍ය මට්ටමේ ආධුනික මට්ටමක හිටපු කෙනෙක් මම කෝල් එකක් අරගෙන කිව්ව මල්ලි මෙහෙම පොඩි වැඩක් තියෙනවා ඔයාලට පොඩි චාන්ස් එකක් දෙන්න පුළුවන් කියලා. මොකද්ද දන්නවද ඉස්සෙල්ලම අහපු දේ මගේ? කාට හරි කියන්න පුළන්ද? අයියේ පේමන්ට්ස් කොහොමද කියලා ඇහුවා. නෑ ඒක වරදක් කියලා නෙමෙයි මම කියන්නේ. ඒකත් අහන්න ඕන කාරණාවක් තමයි. හැබැයි පළවෙනි ප්‍රශ්නය ඒක වුණාම එතනින් එහාට අපේ සංවාදය කෙටි වෙනවා. මම මේ ශේත්‍රයට YouTube නාලිකාවලට එන්න කලින් ටෙලිනාට්ටි කීපයක මම රඟපාලා තියෙනවා. කවදාවත් පේමන්ට් අහලා නෙවෙයි අද මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ. මෙතෙන්ට ඉන්න රංගන ශිල්පීන් ශිල්පිනියන් ඉන්නවා අපේ වැඩවලට. අපි මේ YouTube channel එකක්නේ. අක්කේ පොඩි වැඩක් තියෙනවා එන්න පුළුවන්ද කියලා ඇහුවාම කවදාවත් පේමන්ට් අහලා නෑ මගෙන්. අදට අහන්නෙත් නැති අය ඉන්නවා. මල්ලි මොකද්ද වැඩේ? අපි ආසයි ඔයගොල්ලොත් එක්ක වැඩ කරන්න කියලා ඉවර වෙලා ඇවිල්ලා අපි ඉතින් මේ ශේත්‍රයේ හොයලා බලලා ඉවර වෙලා ඒගොල්ලන්ගේ ගාන කීයද හොයලා බලලා යනකොට ඒක දෙනවා. හැබැයි අපෙන් අහන්නේ. ඉතින් ප්‍රවීණයන් අතරේ එහෙම දේවල් තියෙනකොට ආධුනිකයෝ වෙච්ච අයට සමහර වෙලාවට ඒ වගේ දේවල් වුණාම අර ගමන පොඩ්ඩක් අඩාල වෙන්න බලනවා. ඒ නිසා ආධුනික අය මෙතන ඉන්නවනම් ඔබට කියන්නේ වැඩේට වැඩේ තමයි වැඩේ. ඒ වැඩේට ලොකු කැපකිරීමක් එක්ක සමහර වෙලාවට සමහර ප්‍රවීණයෝ ඉන්නෝ සල්ලි ඕනේ නැහැ. සල්ලි නැතුව වැඩ කරන්න කියලා නෙමෙයි මම මේ කියන්නේ. එහෙම මුදල් ඉස්සර කරගත්තාම අර තමන්ට යන්න තියෙන තැන නොපෙනී යනවා. ඒ නිසා විල්සන් අයියලා අපි බොහොම ඉතාම ගරු කරන රංගන ශිල්පීන් ඉතින් මෙතුමන්ලා දන්නවා මෙතුමන්ලා ඒ ගමන ඇවිල්ලා තියෙන නිසා කොයි වගේ කැපකිරීමද කරලා තියෙන්නේ කියලා. ඉතින් ඔබට කියන්න තියෙන්නේ තැනකට එන්න කට්ටක් කන්න වෙනවා. ඒ කට්ට නොකෑවොත් අද මේ සමහර ප්‍රවීණ ශිල්පීන් ඉන්න තැන ඉන්න වෙන්නේ. අද මේ මාත් එක්ක ඉන්න සිකා මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ ඒ කට්ට කාපු නිසා. ඔබටත් සිකෙක් හෝ කවුරු හරි කෙනෙක් හෝ රටම දන්න කියන කෙනෙක් වෙන්න බැරි නෑ ඒ කැපකිරීම තියාගත්තු. බොහොම ස්තුතියි. බොහොමත්ම ස්තුතියි. වදන් ටික හරි වැදගත් වෙනවා.